අපි වර්තමාන රටේ තියෙන අර්බුදයට විරුද්ධව ඒකට විරෝධය පාන්න ජනතාව දුක් කරනවා පිළිනවා ජනතාවට කන්න බොන්න නැහැ ඒ අතරේ ඉදුලි බිල ජල බිල ගෑස් බිල ඒවා ගෙවා ගන්න බෑ ඊළඟට ව්‍යාපාර කඩන් වැටලා ඒ අතරේම අපි දකිනවා මේ රටේ පාලකයෝ IMF IMF කියන බොරු බොරු දේවල් කියකි ජනතාව රවට්ටනවා ඡන්දය දෙන්නෙත් නැහැ ජනතාවට ඒ සියල්ලට විරෝධය පාලා මේ රජයට ගෙදර යන්න කියලා අපි මේ උද්ඝෝෂණ පවත්වනවා මේ කැලණිය ජනතාව දැන් IMF පාරකයක් හම්බෙලා තිනවා මේකෙන් ජනතාවට සාහනයක් නැහැ කියලාද පුතුමා කියන්නේ ඕකේ පුළුවන් ලංකාවක් කොට දාන්න ඔයිට වඩා තිබ්බනේ මේක වල බාර ගන්නකොට දුන්න ඩොලර් බිලියන 7ක් ඒ කියන්නේ කෝටි 700ක් දැන් ඇවිල්ලා තියෙන්නේ කෝටි 33යි මේක මොනවද කරන්නේ මේ රටේ මිනිස්සුන්ට කජු පොලම් බෙ දන්නත් බෑ ඔය සල්ලි වලින් ඒ ගන්න බොරු කරන්නේ නැතුව ආණ්ඩුව ගෙදර යන්න ඕනේ බොරු අල්ලන්නෙත් නැ මේ දූෂිත ක්‍රමවේද නිවැරදි කරන්නෙත් නැ ඒ ගන්න ආණ්ඩුවට බෑ කියන එකයි ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම වැඩකට නැති පුෂ් මිනිස්සු කියන එකයි පේන්නේ ඔයි විකුණන්නේ නැන්නේ ඔක්කොම ලාභ ලබන ආයතන. දැන් කැබිනට් සංශෝධනයක් එන්නට නියමිතයි. සජිබෙන් කී දෙනෙක් යනවා දාන්නට ඔක්කොම එක්කවත් යන්නේ නැහැ. ඔය ඉන්නේ උන් මාරු කරන් සංශෝධන කරත්, රීසෆල් කරත් හැමදාම හොරු හොරුමයි. වැඩ බැරිය උට වැඩ බෑමයි. තක්කඩියෝ තක්කඩියෝමයි. ඒකත් අවුවට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා තියෙනවා. දැන් ජනාධිපතිතුමා නැවත නැවත විපක්ෂයට ආරාධනා කරනවා එකතු වෙලා රට හදන්න කියලා. ඇයි ඔබතුමාලා ජනාධිපතිතුමාගේ ආරාධනාවකට ගිහිල්ලා පටින්න තරම් අපිට පිස්සුවක් නැහැ. ඒගොල්ල මරු එකේ ජොඩවනවා අපි ගිහිල්ලා ඒ කෙල්ලෙන්නේ අපිට පිස්සුද ජනතාවම කියනවනම් ආණ්ඩුවට ගෙදර යන්න කියලා අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ අපි මේ පෙරහැදිලා ඉන්නේ ජනාධිපති බේර ගන්න නෙමෙයි ඒක ගන්න ජනාධිපති අතුරු රජයේ ගෙදර යන්න ඕනේ අපි ජනතාව වෙනුවෙන් කැපකිරීමක් කරනවා ඔබතුමා කොච්චර ගහකවත් ඡන්දය දෙන්න පාටක් නැහැ නේ මේ කෑ ගහන එකේ තේරුම තියෙන්නේ නැත්නම් ඉතින් ඒවා වෙලාවට කරකීලා ඒ පාරවලල්ල ඒකට හිට්ලර්ලා බෑනේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕනේ ජනතාව ඉල්ලන ඡන්ද දෙන්න ඕනේ ඒවා බෑ යරෝ බෑ මෙය නැහැ කීකී හිටියොතින් යනකොට යන්න වෙන්නේ කට්ටියට අර ගඩා බිලා ගියා වගේ තමයි දවසට.